ඔන්න ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවා දියුල් කරි හරිම ලේසියෙන් හදාගන්න විදිහ. ඉතින් දියුල් කරි කියලා කියන්නේ ඇඟට ගොඩක් ගුණදායක පානයක්. අපි බලමු කොහොමද දියුල් කරි එක හදාගන්නේ කියලා. හොඳයි නම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන කෙනා ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක like කරන්න, share කරන්න, ඔයාලගේ අදහස් chatin comment කරන්න අමතක කරන්න එපා. අපි යමු වෙනවා වීඩියෝ එකට. ඔනේ බලමු මේ දියුල් කිරි එක හදාගන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මෙන්න මේ විදිහට මම මුලින්ම අරගෙන දිනන හොඳින් මිදිච්ච දියුල් ගෙඩිය. ඒ වගේම අපිට අවශ්‍ය වෙන සීන් සහ ලුණු. ඊට අමතරව මම අරගෙන දිනන පොල් කිරි. ඉතින් මේ දේවල් තමයි අපිට මූලිකවම අවශ්‍ය වෙන මේ දියුල් කිරි එක හදාගන්න. ඊට අමතරව මම අරගෙන දිනන අයිස් කැරි ටිකක්. ඉතින් මේ දේවල් තමයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන මේ දියුල් කිරි එක හදාගන්න. අපි බලමු කොහොමද දියුල් කිරි එක හදාගන්නේ කියලා. මුලින්ම මම මෙන්න මේ විදිහට ජග්යක් අරගෙන ඒකට මෙන්න මේ විදිහට දියුල් මන්දේ මම මේ වගේ සූරලා දාගන්නවා. ඉතින් ඔයාලා දියුල් තෝරගන්න ඕන හොඳට ඉදිච්ච දියුල් ගෙඩියක් තෝරගන්න. මොකද නැත්තම් මේ දියුල් කිරියකේ රස හරියටම ගන්න බෑ. දියුල් කිරියක ගොඩක් රසට එන්නේ මේ වගේ හොඳින් ඉදිච්ච දියුල් ගෙඩියක් ගත්තොත් තමයි. මොකද නැත්තම් ඇඹුල් ගතිය වැඩි නිසා. ඉතින් මෙන්න මේ විදිහට මම දියුල් මන්දේ දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට හොඳින් පොඩි කරගන්න ඕනේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බ්ලෙන්ඩර් නැතුව ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න විදිහ මේ දියුල් කිරියක. ඉතින් මේ විදිහට පොඩි කරගත්තට පස්සේ මම එකතු කරගන්නවා සීනි. ඉතින් සීනි ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මේ වෙලාවේදී සීනි ටික එකතු කරගනවා. ඊට පස්සේ අපි ලුණු එකතු කරගන්නවා මෙන්න මේ වගේ ස්වල්ප ප්‍රමාණයක්. ඉතින් ඔයාලගේ රස අනුව එකත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ තේ හැඳි කාලක් වගේ ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේ වෙලාවේදී එකතු කරගන්නවා පොල් කිරි. ඉතින් පොල් කිරි ටික එකතු කරගත්තා පස්සේ මෙන්න මේ විදිහට මම ග්ලාස් එකකට අයිස් කැරි ටික දාලා තියාගන්නවා හොඳින් ග්ලාස් එක චිල් වෙන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට විස්ක එකක් පාවිච්චි කරලා ඔයාලා මේ ටික හොඳින් කලවම් කරගන්න. සීනි, ලුණු සහ මේ දියුල් මිශ්‍රණය නිසා පොල් කිරි ඔක්කොම හොඳින් කලවම් වෙන විදිහට. ඉතින් හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. මේක ගොඩක් අමාරු නෑ. ඉතින් රස්නේ කාලට හරිම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ අවුන්දල් ටික ලෑස්ති කරගත්තා නම් ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ දියුල් කිරික. ඉතින් මෙන්න මේ විදිහට මම මේ සියල්ලම හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ දියුල් මිශ්‍රණය හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ පෙරණයක් පාවිච්චි කරලා දියුල් කිරි ටික පෙරා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ දියුල් කිරි එක පෙරා ගන්න නැතුව උනත් පානය කරන්න පුළුවන්. ඉතින් ගොඩක් රසවත් පානයක් තමයි දියුල් කිරි කියලා කියන්නේ. ඉතින් ඔයාලට බ්ලෙන්ඩරේ උනත් හදා ගන්න පුළුවන් මේ දියුල් කිරි එක. ඉතින් මේ විදිහට මේ අම්දල් සියල්ලම බ්ලෙන්ඩරේ ජායකට දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේ දියුල් කිරි එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හරිම ලේසියෙන්. ඉතින් මම අද ඔන්න ඔයාලට අරගෙන ආවා බ්ලෙන්ඩර් නැතුව දියුල් කිරි එක හදාගන්න විදිහ. ඉතින් මේ දියුල් කිරි එක පාවිච්චි කළා ඔයාලට පුළුවන් පොප්සිකල් උනත් හරිම ලේසියෙන් හදාගන්න. ඉතින් පොඩි දරුවන්ට කඩින් ලොකු ගණන් දීලා අරන් දෙන්නේ නැතුව ඉතින් ඒ වගේ දේවල් ගෙදරදීම හදලා දෙනවා නම් ගොඩක් වටිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අද හදාගත්ත දියුල් කිරි එක තියෙන්නේ. ඉතින් ඔයාලා දියුල් තෝරගන්න ඕන හොඳට ඉදුණු දියුල් කිරියක් තෝරගන්න. ඉතින් එතකොට මේ දියුල් කිරි එක හරිම ලේසියෙන් මේ වගේම රසට හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතන ඕන channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න, ඔයාලගේ අදහස් chatin comment කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.